හැබැයි මේක පට්ට අසාධාරණයි සර්. අපි ඉතින් මේ ලෑලි ගෙවල් වල ඉන්නේ කප්පුරුක පහල වෙලා නෙමෙයිනේ සර්. ඔය උදේ වරුවේ මාක් කරගේ මක් ගහගත්තොත් තමයි දවල්ටයි රෑටයි කන්න පුළුවන් වෙන්නේ. සර්ලා ඉතින් වේල් දෙකටම අපිට පොලිසියට එන්න කිව්වහම ඉතින් බඩට තමයි අමාරු. තමුස්සේ මං කියන වෙලාවට පොලිසියට එනවකෝ. එදාට මම ඔය කෑම ප්‍රශ්න විසඳලා දෙන්න. මගේ කටින් මේ ඇත්ත පිට වුණාට පස්සේ මාත්‍යාගේ මූණ කළුවෙලා මාව ගෙදරින් එලවලා දායි කියලා හිතනවා මට. වගේ බරපතල වැඩ පපුවෙන් කරන්න බෑ. හොඳට ඔළුවෙන් කරන්න ඕනේ දෙයක් ඕක. තේරෙනවද? ඒකත් දවස් ගාණක් මෑන් දිහා බලාගෙන ඉඳලා ඒක අහගෙන ඉන්න පුළුවන් විදියට හිත හදලා ඉමීට එළියට දාන්න ඕනේ බා. ගහෙන් ගෙඩියනවා වගේ මේ එකපාරට මම බොරුවක් කළා. මට සමා වෙන්න මහත්තයා කියලා කිව්වට හරියන්නේ. ගාණක් පිස්සුද ඔබට? මගෙන් උස්සලා මටම විකුණන්න හදනවද? ගල් මූසලි හැතිරි. ඒකට කරන්න දෙයක් නෑ පැටියෝ. ඔය බදු ගහලා අපෙන් සල්ලි අරන් අපිටම ණයට දෙන්නේ. අන්න ඒ වගේ කියලා හිතන්න. මම ඔයාට පස්සේ කෝල් එකක් ගන්නම්. බයි. මොනව කරන්නද සර්? ප්‍රශ්නයි දුකයි කියන්නේ අපේ ඉතින් පෙනහළු දෙක වගේ තමයි. ප්‍රශ්න නවතින්නේ අපේ පෙනහළු නවතින්නේ එකම දවසේ. මොනව කරන්නද සර්? එතකන් එදන් යනවා ඉතින් අමාරුවෙන් හරි එදන් යනවා. සර් ආවේ. කිරිල්ලි. හෙලෝ. කිරිල්ලි කියන්නේ. අයියේ මේ ඔයා එන ගමන්ද? ඕ තව ඉතාම සුළු මොහොතකින් මගේ අචානීය නිර රතය කිරිල්ලිගේ කූඩුව පාමුල.